සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. කැබිනට් ඇමතිවරු 29 දෙනෙක් ජනපති ඉදිරියේ දියුරුම් දෙයි. ෆොන්සේකා ඇතුළු පිරිසකට ඇමති දුර ලබා දීම ජනපති ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතව අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවා යාම සම්බන්ධයෙන් නීති උපදෙස් පතනවා ඇමති නවීන් කියයි. ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කරන බවට මුදල් ඇමති මංගලගෙන් ප්‍රකාශයක්. අඩුවෙයිද වැඩුවෙයිද කියලා බලන්නේ මිල සූත්‍රය හරහා. හිටපු ජනපති මහින්ද ඇතුළු මන්ත්‍රීවරු තවදුරටත් නිදහස් සඳහන සමාජිකයින් සඳහන මහලේකම්ගෙන් කතානායකට ලිපියක්. පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට. එක්සත් ජාතික පෙරමුණු රජයේ නව කැබිනට් අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද තීරුම් දුන්නා. කෙසේ වෙතත් පසුගියදා ආණ්ඩුවට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු කැබිනට් අමාත්‍ය ධුර දැරූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර හිමි වූයේ නැහැ. නව කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම අද පෙරවරුවේ සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් උදෑසන සිටම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට ආරාධනා ලැබී තිබුණේ අමාත්‍ය ධුර හිමිවන මන්ත්‍රීවරුන්ට පමණක් වීම විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 8:40ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. මන්ත්‍රීවරුන් එක් පුද්ගලයා බැගින් කැඳවා නව අමාත්‍යවරුන් ලෙස දියුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මීට පෙර ඔහු දැරූ අමාත්‍ය ධුරවලට අමතරව මෙවර තවත් අමාත්‍යංශ 6ක විෂයපතයන් ඔහු යටතට පවරා තිබෙනවා. ජෝන් අමරතුංග මහතා දියුරුම් දුන්නේ සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. මීට පෙර ඔහු දැරූ අමාත්‍ය ධුරයන්ට අමතරව වනජීවී අමාත්‍යංශයේ විෂයපතයන් ඔහු වෙත පවරා තිබෙනවා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දියුරුම් දුන්නා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ මංගල සමරවීර මහතායි. ලක්ෂ්මන් කිරියල්ල මහතා රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. රාජ්‍ය ව්‍යාපාර අමාත්‍යංශය මෙවර අලුතින් එක් වූ අමාත්‍යංශයක්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයායි. පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළ විජේදාස රාජපක්ෂ මහතා ජාතික ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරුවා. නවරජී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ තිලක් මාරපණ මහතායි. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. බැඳුම්කර වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අමතරව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසද වජිර අබේවර්ධන මහතා දියුරුම් දුන්නා. ඔහු මීට පෙර කටයුතු කළ අමාත්‍ය ධුරයන්ට අමතරව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේද ඔහු වෙත පවරා තිබෙනවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයායි. දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම නමින් නව අමාත්‍යංශයක් සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය බදියුදීන් මහතාට අලුතින් පවරා ඇති අමාත්‍යංශයි. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ පාටලි චම්පික රණවක මහතායි. නවින් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. පි හැරිසන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. කෘෂිකර්ම, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ මෙවර ඔහුට අලුතින් පවරා දී තිබෙනවා.
කබීර් හෂිම් මහතා අභිනව කැබිනට් මණ්ඩලයේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයායි. මීට පෙර ජාතික ආණ්ඩුවේ දරු අමාත්‍ය ධුරයන්ට අමතරව ඔහුට මෙවර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයද හිමිව තිබෙනවා. මීට පෙර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ දරු අර්ජුන රණතුංග මහතා දිරුම් දුන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසයි. රංජිත් මදුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ආපදා කළමනාකරණ අමාත්‍යංශය මදුම බණ්ඩාර මහතාට පෙර පැවැති අමාත්‍ය ධුරයට අමතරව හිමි වී ඇති අතර ඔහු යටතේ පැවැති නීති හා සාමය විෂයපතය මේ වන විට පවතින්නේ ජනාධිපතිවරයා සතුවයි. ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි. අඛිල විරාජ්කාරිය වසම් මහතා නවරජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. සජිත් ප්‍රේමදාස මහතා දියුරුම් දුන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. පළනි දිගම්බර මහතා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. චන්ද්‍රනි බණ්ඩාර මහත්මියට මීට පෙරදරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ධුරයට අමතරව වියලි කලාප සංවර්ධන නමින් නව අමාත්‍ය ධුරයක්ද එක් කර තිබෙනවා. තලත හතුකෝරල මහත්මිය දියුරුම් දුන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ලෙසයි. හරින් ප්‍රනාන්දු මහතාට විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා යන අමාත්‍යංශවලට අමතරව මෙවර ක්‍රීඩා අමාත්‍ය ධුරයද හිමි වුණා. අබ්දුල් හලීම් මොහමඩ් හසීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයයි. වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා තීරුම් දුන්නා. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සාගල රත්නායක මහතාට අමතරව එක් කර ඇති අතර ඔහු දරු තරුණ කටයුතු අමාත්‍ය ධුරය ඉවත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට සිදුවීම හේතුවෙන් අමාත්‍ය ධුර ප්‍රතික්ෂේප කරන බව පැවසූ මනෝ ගණේෂන් මහතා ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. දයාගමගේ මහතා කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සයබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ඔහු මීට පෙර කටයුතු කළේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි. අමාත්‍ය ධුර භාර නොගන්නා බව පැවසූ මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය ඔහුට අලුතින් එක් කර තිබෙනවා. ඒ අනුව ඇතැම් අමාත්‍යවරුන්ට නව අමාත්‍යංශ හිමි වී ඇති අතර අමාත්‍යවරුන් අතරේ අමාත්‍යංශ හුවමාරුවක්ද සිදුව තිබෙනවා. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය යෝජනා කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දුන් ලැයිස්තුවෙන් නම් හතක් ජනාධිපතිවරයා විසින් ඉවත් කෙරුණු බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එම නම් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාලිතරංගේ බණ්ඩාර සහ අජිත් පී පෙරේරා යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම්ද ඇතුළත්ව තිබූ බව සඳහන්. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කිරීමට එක් වූ ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජේමුනි සොයිසා, එච්.එම්. ෆෞසි සහ පියසේන ගමගි යන මන්ත්‍රීවරුන්ගේ නම්ද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. මීට පෙර කැබිනට් අමාත්‍ය ධුරයක් දරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඩී.එම්. ස්වාමිනාදන් සහ රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන්ට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි වී නැහැ. සරත් ෆොන්සේකා මහතා දරු වනජීවී අමාත්‍ය ධුරයේ හිමිව තිබෙන්නේ ජෝන් අමරතුංග මහතාටයි. ඩී.එම්. ස්වාමිනාදන් මහතා දරු නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත්, හින්දු ආගමික කටයුතු අමාත්‍ය ධුරය මනෝ ගණේෂන් මහතාටත් හිමි වුණා. රවින්ද්‍ර සමරවීර මහතා දරු කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ධුරයේ හිමි වුණේ දයාගමගේ මහතාටයි. අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව නවරජයේ මංගල කැබිනට් රැස්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීම පැවැත්වුණා. මිනිත්තු 20ක පමණ කාලයකට කැබිනට් මණ්ඩල රැස්වීම සීමා වූ බව තමයි අපට වාර්තා වුණේ. එහිදී ඉදිරි වසරේ මුල් මාස 3ක කාලය සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඊට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමි වූ අතර එය හෙට දිනේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට අමතරව නව රජයේ අද දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ කාර්යභාරයන් සහ විෂයපතයන් ලබන සඳුදා දිනේදී ගැසට් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. මේ අතර සිය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අමාත්‍යවරුන් මාධ්‍යට අදහස් පළ කළා. බොහොම සාර්ථක දිවුරුම් දීමක් කරනවා. සියලු දෙනාම සතුටින් විසිරලා යනවා. ඔබතුම ඉතර ජනාධිපතිවරයා මේ ගමනේ ආරම්භ කරනවා? ඔව්, අනිවාර්යෙන්ම අපි එකතුව යන්නයි ලැහැස් වෙන්නේ. අද එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන් තමයි දිනුම් දෙනවා දැක්කේ. ඔබතුමාලා නාමලේඛන ඉදිරිපත් කළ ජනාධිපතිතුමා සහ නිදහස් පක්ෂ නාමලේඛන ප්‍රතික්ෂේප කරාද? නෑ, ඇමති මණ්ඩලයේ පත් කිරීම පිළිබඳව අගමැතිතුමයි ජනාධිපතිතුමයි තමයි සාකච්ඡා කළ කරන්නේ. ඔබතුමාලා යෝජනා කරන්නේ නෑ. අද මොනවාක්වත් යෝජනා කරන්න
කියන අපි අමාත්‍යාංශයේ කුමක්ද කියලා බලලා දිවුරුන් දීම තමයි සිද්ධ කරේ. ජනතමනි වෙනදා සම්ප්‍රදායනුකූල සියලු දෙනා එකට හිඳගෙන අමාත්‍යවරුන් විදිහට දිවුරුන් දෙන එක අද වෙන වෙනම අරගෙනද දිවුරුන් දුන්නේ? කොහොමද ජනාධිපතිතුමා ඉදිරියේ තමයි දිවුරුන් දුන්නේ. කොහොමද කාමරයකනේ දිවුරුන් දෙන්නේ? ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේදී වැඩ බහර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මංගල සමරවීර මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ බහර ගැනීමට පැමිණීමට පෙර අමාත්‍යවරයා පිළිගැනීම සඳහා නව රජයට සහාය පළ කිරීමට කූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත විජේමුනි සොයිසා මහතාද මුදල් අමාත්‍යාංශයට පැමිණ සිටියා. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩබහර ගනු ලැබුවේ ඉන් අනතුරුවයි. අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඒ අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ඒ හරහා අපි රටට අවශ්‍ය මුදල් මාස 4කට වෙන් කර ගන්නවා. ඉන්පසුව ජනවාරි මාසයේදී 2019 සම්පූර්ණ අයවැය ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට ජනවාරමින් පත්වෙච්ච කණ්ඩායම් හැටියට අපිට එකිනෙකා එක්ක වැඩ කිරීමට කිසිම බාධාවක් නැහැ. අපි සහන ලබා දෙන්නේ බොරු සහන නෙමෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාත් මේ මිල සූත්‍රයේ ප්‍රයෝජනයට අරගෙන මේ වෙනකොට පහත යමින් තියෙන ලෝක ඉන්ධන මිල ප්‍රයෝජනයට අරගෙන යම් යම් සහන දුන්න. අපි හෙට වෙනකොට ඒ සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුවෙයිද වැඩුවෙයිද කියලා බලන්නේ මිල සූත්‍රය හරහා. හැබැයි මම තුමා ආණ්ඩුවකට විවේචන ලකුණානේ ඒ මිල සූත්‍රය නිසා. නෑ නෑ, ඒ විවේචනයට ලකුණානම් ලකුණේ මිල සූත්‍රයේ ක්‍රියාත්මක වුණේ ලෝක තෙල් වෙළඳ පොළ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිය වෙලාවක. නමුත් දැන් ඒක පල්ලෙහාට යනවා. පොඩ්ඩක් ඉන්න හිට වෙනකන්. උසාවි නියෝගයක් තියෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේ හිටපු අයට අලුත් අන්තුරු බාර ගන්න බැහැයි කියලා. ඒ නිසා අපි ජනවාරි මාසේ ඒ උසාවි නියෝගය ඉවත් කරගෙන විජිත් සොයිසා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු කණ්ඩායමටත් එන්නේ ඉන්න කණ්ඩායමටත් අමාත්‍යාංශ තනතුරු ලබා දීලා මෙතුමන්ලගේ දායකත්වය සක්‍රියව ලබා ගන්නවා. මම නියෝජ්‍ය නෑ, මම රාජ්‍යත් නෑ. කොන්දේසි විරහිතව රජයට සහය දෙනවා. ඒක නියෝජ්‍යද? ඈ, දැන් ඇහුන්නේ නැද්ද මංගල ඇමතිතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැටියට අයිවත් අප්පච්චි මනා කියලා දාතුර. මේ අතර මුදල් අමාත්‍යාංශයට පැමිණ සිටි මලික් සමරවික්‍රම මහතාගෙන් මාධ්‍ය වේදීන් සිය නව අමාත්‍ය ධුරය පිළිබඳව ප්‍රශ්න කර සිටියා. මේ අතර නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේදී සිය නව අමාත්‍ය ධුරයේ වැඩබහර ගනු ලැබුවා. ඉදිරි කාලවකවානු තුළදී හැමෝම ලෑස්ති වෙන්න පැය 24ම වැඩ කරන්න. අනිවාර්යෙන්ම අපේ අමාත්‍යංශයේ ෂිෆ්ට් ක්‍රමයට වැඩ කරන නොනිදන අමාත්‍යංශයක් බවට පත් කරනවා. තව මාස 10ක් විතර කාලයක් තමයි තියෙන්නේ ජනාධිපතිවරණයකට. මාස 10ක් හැමෝම ලෑස්ති වෙන්න අවුරුදු 10ක වැඩ කරන්න. ඉස්සෙල්ලම අපි කතා කරමු වැඩ කරන එක. දැන් ඔබතුමාගේ ප්‍රමුඛතාවය තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මමයි කියලා කියවගන්නේ. ඒක මගේ ප්‍රමුඛතාවය නෙමෙයි. මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ දුරුම් දුන් නවීන් දිසානායක මහතා සිය ධුරයේ වැඩබහර ගනු ලැබුවේ සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී. අපි හිතනවා රංගේ බණ්ඩාරි මැතිතුමාටත් සරත් ෆොන්සේකා මැතිතුමාටත් ඇමතිකම් අනාගතයේ ලැබෙයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපකිරීම කර විජිත මුනි සොයිසා මැතිතුමාත්, ලක්ෂ්මන් සෙනරත්න මැතිතුමාත්, ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාටත් ඇමතිකම් ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි ඒවට සටන් කරනවා. එතකොට අමාත්‍ය ධුර 33ක් නේද? අර පැනපු 3 දෙනා සහ තව පැනපු 3 දෙනා කියන්නේ ගොඩක් කට්ටිය පරිණ
ඉදිරියේදී ජාතික අන්වක් ස්ථාපිත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. කැබිනට් මණ්ඩලයේ අද පිරිසක් දිවුරුම් දීම සිදු වුණා. ඒ අතරේ පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් සඳහා අනුමැතියක් කලිනුත් තිබෙනවා. එතකොට දැනටමත් පක්ෂ කීපයක එකමුතුවක් තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් සඳහා යනවද නැද්ද කියන එක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පෙරමුණේ අනුත් පක්ෂත් ඒකමතිකව තීරණය කළ යුතුව තිබෙනවා. ජනාධිපතිතුමා විදේශගත වී ලංකාවට පැමිණියට පස්සේ තවත් දිවුරුම් දිය යුතු අමාත්‍යවරු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා මේ පත්වෙච්ච නව ආණ්ඩුවට ඉදිරියට වැඩ කරගෙන යන්න බාධා නොකර ඒ අවස්ථාව එතුමා ලබා දෙයි කියලා. ඒ වගේම අර යම් කිසි කීර්තිනාමයක් තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාත් ලොකු අපකීර්තියකට එතුමාත් ලක් වුණා. චණ්ඩි වගේ ගිහිල්ලා පොහොට්ටුවේ සමාජිකයත් ගත්ත වීරයෝ ටික අර හොර කුඩුම්බ කඩලා ප්‍රින්සිපල්ට හවුනාම මම කැඩුවේ නැහැයි කියලා කියන්නේ. අන්න ඒ තත්ත්වයට දැන්පත් වෙලා තියෙනවා. ද ඊයේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා අර පොහොට්ටුවේ තියෙන පිටිපසු දර්ශනය කළු රෙද්දකින් වහලා මොන්ටසෝරි ළමයි කරන වැඩනේ හොර වැඩේ තරියට කරන්න දන්නේ නැහනේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා දීමේදී අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ගත් තීරණය විපක්ෂ නායකවරයාටත් අදාළ විය යුතු වෙනවා. පොඩි දේශපාලන ගැටලුවක් තිබෙනවා. ඒක අපිට ඉදිරි දින කීපය තුලදී විසඳා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සිවිල් පුරවැසියන් හැටියට ඉන්න අපි දේශපාලනය කරනකොට ඇතිවන මත ගැටුනුත් ෆීල්ඩ් මාර්ෂල් හැටියට එතුමා ආරක්ෂක අංශයේ ප්‍රධානියා හැටියට එතුමාලා දෙපොළ සිතන විදිය ගැන ගැටලුවක් තිබෙන්නේ විරුද්ධ පක්ෂ නායක ධුරය ගැන. දැන් ඔබතුමා උසාවිය යනවා. අවසාන විසඳුම හැටියට අපිට උසාවියට යන්න සිද්ධ වෙයි. පාක්ෂිකය අනියම් සම්බන්දතාව පවත්වාගෙන යනවා. ඒක අද අනිත් පාක්ෂිකයට ඕක ප්‍රශ්නයක් නැත්නම් අල්ලපුද දෙන්නියත් ඕක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. මම ඒකයි අහන්නේ. එහෙමනම් ඉතින් අපිට වෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවක් හදන්න වෙනවානේ. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අද මෙලෙස අදහස් පළ කළා. අවස්ථාවක් ලැබුණා අපිට ස්වයං විවේචනයක් සඳහා මේ මාස එකහමාරකට වැඩි කාලය තුළ. අපේ නායකින්ටත් හොඳ දඬුවමක් ලැබුණා කියලා හිතෙනවා. ඒ වගේම හොඳ අවස්ථාවක් ලැබුණා තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න හැදෙන්න පොඩි පොඩි පෙරවැරදි තිබුණා. බලාපොරොත්තු වෙනවා දැන් නීති ආසාමිය නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශයත් වැඩගත් අමාත්‍යංශයෙන් අමුතුමත් වැඩගත්. අමුතුමා කවුද අමාත්‍යංශය කවුද කියලා බලලා පොඩි ට්‍රයි එකක් දානවා හොඳ එකක් ඉල්ලන්න. ආණ්ඩුවට එකතු වෙන මන්ත්‍රීලා අම්මාට දෙන්න වෙනවා ඉතින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගියපු අයද අපේ ධූර දීලා නැහැ. අනිච්චා වත සංඛාරා ඔවුන්ගේ දේශපාලනේ උතරින් ඉවර විය හැක. මට මෙහෙම ඇමතිමත් හම්බෙන්නේ නැහැ. මට ඉතින් හම්බෙන්නේ නැහැ. රණලක්ෂි මහත්තයගෙන් ඇමතිකම මට හම්බෙන්නේ සැකසයි දැයි. පුරතෝවි කාලේ තියෙනවා කියනවා ඔබෙන් කරේ සම්මත කරන්නේ. ඒව මේ දේශපාලන ඇමතිකම් නලිබු බලපෑවේ නැහැ. ඒක කොහොමද බලපාන්නේ? මට කොහොමද තියෙන්නේ? මම කෝප් කමිටුව අපි කරපු හැම දෙයක්ම හරි කියලා කොමිසමෙන් වාර්තා වුණා. ඉතින් ඒක මේ මාධ්‍ය වලින් මාව විනාශ කරන්න හදන නැති. ඒ වුණාට ඒවට ජනතාව අහු වෙන්නේ නැත්නම් අපි අහු වෙන්නේ නැත්නම් අපි බයත් නැහැ. කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තු වූ ඇතැමුන් ඒවා නොලැබීමෙන් වියරු වැටි ඇතැයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. අපි නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි මේ තාම නිකම්ම නිකම් ඉන්න තැන ඉන්න මේගොල්ලෝ ඇවිල්ලා කැබිනට් ඇමතිලා ගන්නට වටන අපි කොහොමද පාර වැලයන්නේ? සමාජාචාරයක් තියෙන්නේ බෑ. අපිට ගන්න පුළුවන්ද මහින්ද සමරසිංහල වගේ මිනිස්සු? අපිට ආරංචි ඒ කට්ටියත් ඇවිල්ලා අපෙන් අඬනවා, බැගාපත් වෙනවා, වඳිනවා ඇමතිකම් දෙන්න කියලා. මහින්ද සමරසිංහත් එහෙමද? මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. සමහරු කැබිනට් ඇමතිකම් බලාපොරොත්තු වෙලා වීරු වැටලා දොඩවනකොට අපිට තේරෙනවා ඒ අය මොන වගේ මානසික තත්ත්වයකද කියලා ඉන්නේ. ඒකට මගේ ගාව බෙහෙත් නැහැ. දෙන්නේ තුන් දෙනෙක් ඇර අනිත් සියලුම දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට විපක්ෂයේ වාඩි වෙලා කටයුතු කරන්න තමයි එකක වෙලා තියෙන්නේ. පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති වන මහින්ද අමරවීර මහතා ලිපියක් මගින් කථානායකවරයාට දැනුම් දී තිබෙනවා. හිරු ප්‍රතිකල විමසීමකදී සඳහන මහලේකම්වරයා සඳහන් කළේ එම ලිපිය කථානායකවරයා වෙත යොමු කළ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා ස්වීමින් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස් වූ පසුගිය 18 වෙනිදා කථානායකවරයා නිවේදනය කළේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන් පිළිගන්නා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීගරු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙසින් පරිගණන්නේ. එහිදී දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන මසක් ඉක්ම ගොස් ඇති බැවින් නීතියට අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවටයි. ඒ අනුව පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගත් බවට වාර්තා වූ තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේද දුර සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවට පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති වන මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇත්තේ මෙම පසුබිම තුලයි. එහි දක්වා ඇත්තේ 2015 අගෝස්තු මස 17 වෙනිදා පැවති මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන් තවදුරටත් එම සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ලබා ගැනීම සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා. පක්ෂ ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ වෙන පක්ෂික සමාජිකත්වය ගත්තවහම පක්ෂ සමාජිකත්වය අහිමි වෙනවායි කියලා. සංධානයේ මේ අවස්ථාවෙත් එහෙම එකක් නැහැ. මෙන්න මේ නීතිමය තත්ත්වය තුළ පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ මේ කාර්යය පිළිබඳව තේරීම් කාරක සමහපත් කරන්න. ලොකුම ඕනෑකමක් තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාව පාර්ලිමේන්තුවෙන් දොට්ට ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමාගේ නිල ට්‍රේඩ් ගිලුවේ 2019 11 මාසේ 11 වෙනිදා මෙන්න මෙහෙම සඳහන් කරනවා. ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ ඩුරේ ජොයින්ඩ් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. සභාපතිතුමාගේ අපි ගන්නවා කියන්නේ. ඒතර මේකට උතුමාගේ යන්නේ සමාජිකත්වයේ පොදුජන පෙරමුණ කිතුකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔනරරි මෙම්බර්ෂිප් පගේ දේවල් දුන්නයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසි ගැටලුවක් නැහැ. අපි 2015 පාර්ලිමේන්තුවට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. මේ තියෙනවා අපේ පඩිපත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික මුදල රුපියල් 3000. රුපියල් 3000 මේ හැම පඩිපතකින්ම කපලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට සමාජිකත්වය එදා ඉඳලා ඉල්ලුවා. හැබැයි ජාතික සංවිධායකතුමත් පක්ෂ ලේකම්තුමත් අපිට සමාජිකත්වය තාම ලබලා දීලා නැහැ. අපි මාධ්‍ය වේදීන් විදියට වාර්තා කරේ. ඒතකොට බොරු ප්‍රවෘත්තියක්ද එදා සමාජිකයෝ මෙහෙම ගත්තා. මහින්ද මහත්තයා ගෙදර ගිහිල්ලා ගත්තා. ඉන්විටේෂන් කාඩ්ුත් දෙනවද කොච්චර වතු වෙයි උත්සව වලට එන්න සම් රැස්වීම වලට එන්න කියලා. ඒකක් එන්නේ සාකල දකින්න. එහෙම කාඩ් එකක් මට දීලා නැහැ. මම මේ මගේ ෆෝන් එකේ මේ බලන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ Facebook නිල පිටුවේ. නැහැ මේ ප්‍රසන්න රජුන් මහත්තයා හොඳට නැවිලා මේ සමාජිකත්වය ගන්නවා මේක තියෙනවා. පැහැදිලිව පොහොට්ටුව පිළිගත් දේශපාලන පක්ෂයක් නෙවෙයි පාර්ලිමේන්තුව ඇතුලේ. සම්බන්ධන් මහතා රජයට සහයෝගය පළ කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතන නීතිමය ගැටලුවක් තියෙනවා කියලා මම දකිනවා. ඒක නීති විශාරදයන් හරහා කරු ජයසූරිය මහත්තයා මතයක් ලබා ගනි මොකද්ද හරි මතය කියලා. ජනතාව දුගී බවින් මුදා ගැනීම සඳහා වත්මන් රජය ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින්.
ಅನುರಾಧಪುರ ಪಲಾತ್ಸಭಾ ಶ್ರವಣಾಗಾರದಿ ಜನಾಧಿಪತಿವರಾಗಿ ಪ್ರಧಾನತ್ವೇನ್ ಪ್ರವತಿ ಗ್ರಾಮಶಕ್ತಿ ಜನತಾ ವ್ಯಾಪಾರೆಯೇ ಉತ್ತರಮದ ಪಲಾತ್ ಮೆಹೂಂ ಕಮಿಟುವಟ ಉತ್ತರಮದ ಪಲಾತೆ ದೇಶಪಾಲನ ನಿಯೋಜಿತೀನ್ ರಾಜ್ಯ ನಿರ್ಧಾರಣ ಅತುಲು ಪಿರಸಾಕ್ ಎಕ್ವ ಸಿಟಿಯಾ ಗ್ರಾಮಶಕ್ತಿ ಜನತಾ ವ್ಯಾಪಾರ್ಯ ಗ್ರಾಮಸೇವಾ ವಸಾಂ ದಾಹಕ ಪ್ರಗತಿಯಾಕ್ ಪೆನ್ನನ ಅವಸ್ಥಾವ ಅಪಿ ಜನವರಿ ಮಾಸೇ ಮೇ ವೆಟಸರಹನ ಅಲುತ್ ಮುಹುನುವರಕ್ಕೆ ತವ ತವ ಶಕ್ತಿಮತ್ ಕರನ್ನೈ ಬಲಾಪುರುತ್ತು ವೆನ್ನೇ ಜನವರಿ ಮಾಸೇ 23 30 සතිය ග්‍රාම ශක්තිය සතියක් වශයෙන් අපි රජයේ ප්‍රකාශයට පත් කරනවා දැන් අද හොඳ දවසක් විදිහටයි මම දකින්නේ මොකද අද පත් වෙච්ච අලුත් කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරු 28 දෙනාගෙන් විශාලතම වැඩිම විෂයන් ආයතන තියෙන අමාත්‍යංශය ලැබිලා තියෙන්නේ අනුරාධපුරයට තමයි හැරිසන් නැමතිතුමාට කෘෂිකර්ම වාරි මාර්ග දීවර පසු සම්පත් ජල කළමනාකරණ ඔන්නෝ මහා දිග එකක් හම්බ වුණා මම දන්න විදිහට ඔය අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශකාර සභාවක් එහෙම ගැඳිගොත් හිටා පාර්ලිමේන්තුවේ තියෙන විශාලම ශාලාවත් ඉඩ මදි ඕකට එන නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ට අසුන් ගන්න විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන දුගීභාවය වඩා අවම කර ගැනීමේදී අවධානයක් යොමු වෙන්නට ඕනේ දේශපාලන නායකත්වයන් සහ සියලුම දෙනා ආයතන ප්‍රධානීන් අනතුරුව ජනාධිපතිවරයා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ක්‍රියාත්මක අනුරාධපුර පළුගස්වැව ආසිරිගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා එෙහිදී ජනතාව තම මූලික ගැටලු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා ජනාධිපතිතුමනි අපිට වැව් දෙකක් තියෙනවා නිදහස් කරගන්න එකක් තමයි මිල්ලගහ උල්පත කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී කටයුතු නිසා අපිට ඒ වැවෙන් ඈත් වෙලා ගමේ ඉඳලා අපිට ඒ කටයුතු ටික කරගන්න සිද්ධ වුණා ඒ සියල්ලම වට කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපිට ඒ වට ඇතුළු වෙන්න සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා අප ගාම ශක්ති ව්‍යාපාරය මගින් හඳුනාගෙන තිබෙන මේ 500 තුලාන තුල පානීය ජල ගැටලුව මේ ජල ගැටලුව විසඳලා දෙනවා නම් ඔබතුමා පානීය ජලයට ජල සම්පාදන මණ්ඩලයේ හදලා තියෙන ඇස්තමේන්තුණක් මම දැක්කා ඒවා මේ අධිහිත කරන්න පුළුවන් වැඩ නෙවෙයි ඇත්ත කියන්නේ බෑ මම ඒක ඉංජිනේරු මහත්තුරුන්ට බාර දෙනවා මේ පුළුවන් තරම් ඉක්මනින් අපිට සති දෙක තුනකින් වාර්තාවක් දෙන්න කියලා මේ රක්ෂිත ඉඩම් නිදහස් කර ගැනීම ගැන මම කතා කරාට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්නවා මෙතන ඇවිල්ලා එතුමා කරුණු පැහැදිලි කරාවි ඒ අනුව ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් සහයෝගයක් ලබා දෙනවා ඒ විදිහට මේ වැඩ ටික සංවිධානය කරනවා මම මේ සතියේම මේ ගමේ විශේෂයෙන්ම මුලින් කළ යුතු වැඩසටහන සඳහා වහාම හෙටම නිදහස් කරනවා රුපියල් ලක්ෂ 250ක් මම බලාපොරොත්තු වෙනවා තව මාස දෙකකින් විතර මේ ගමට එන්න වෙන් කරන සල්ලි වල ප්‍රගතිය කොහොමද කියලා බලන්න අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග සුහද කතා බහකද නිරත වුණේ මේ අයුරින් රජරට හා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනය වහාම නවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතා පාගමනට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. රජරට හා අග්නිදිග විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ප්‍රාකාරයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මෙම පාගමන සංවිධාන කර තිබුණා. පසුවරු දෙකට පමණ මරදාන ටෙක්නිකල් මාසන්තියෙන් ආරම්භ වූ පාගමන කොළඹ කොටුව ලෝටස් මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමට උත්සාහ කළා. මෙහිදී සිසුන් හා පොලිසිය අතර හටගත්තේ උණුසුම් තත්ත්වයක්. පසුව සිසුන් විසිරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගොතන ලද නිර්මාණයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවලට නමල් කුමාර මහතා අද අම්පාරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිතුරු ලබා දුන්නා. නමල් කුමාර මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද මෙලෙස අදහස් පළ කළා. නමල් කුමාර ගැන යලිත් පරීක්ෂණ පවත්වනවද? මම දැන් ජනාධිපතිතුමා දැන් කියලා තියෙනවා මට ආරංචි විදිහට මේ පරීක්ෂණ අවසන් වෙනකන් එතුමා යටතේ ශ්‍රී ලංකා පොලිසිය තියාගන්නවා කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ පරීක්ෂණය කඩිනම් කරලා නමල් කුමාරගේ සැබෑව එළිය දක්වයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්මයා ප්‍රකාශයක් කරනවා නමල් කුමාර කියන පිටිනාගේ මේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිටුපස කවුද හිටියේ, මේකේ තිර රචනය කවුද අධ්‍යක්ෂණය කරේ කවුද කියලා මේක තනිකර මවාපෑමක් කියන එක එතුමා මම දැක්ක මාධ්‍ය ඔස්සේ කියනවා. මේ හඬපටේ අහලා ඉන්නකෝ. ට්‍රස්ති විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහත්තයා කියනවා මේ ඩෑන් ප්‍රසාද් සහ සාලියටි රණවක කියන දෙන්නා පීච්චම් කරන්න ඕන කියනවා 2020 මැතිවරණයට පෙර. දැන් ඔබතුමාට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ මේක හෙලිදරව් කරන නාමල් කුමාර පිළිබඳවද? ඔබතුමාලගේ රජයේ නාලක සිල්වා මහත්තයා ඉදිරියේදී වෙන මැතිවරණයකදී ක්‍රියා කළ යුතු ආකාරය දැම්ම ඉඳලා සූදානම් වෙන්නේ ඒ පිටිපැත්තේ ඉන්නේ කවුද? ඒකේ තිර රචනය කවුද? ඒකේ කවුද අධ්‍යක්ෂණය කරේ කියලා අන්නේ ඒ චිත්‍රපටිය පුළුවන් නම් ගහන්න කියන එක මම විශේෂයෙන්ම නලින් බණ්ඩාර මහත්මයාට මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේදී. දැන් තවත් දේශීය පාඩක කීපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මාස පළමුවනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කොහුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සියකට අද පස්වරුවේ පැමිණි පිරිසක් එය පවත්වාගෙන ගිය පුද්ගලයින්ට සිය විරෝධය පළ කරනු ලැබුවේ තමන්ගෙන් ලබාගත් මුදල් යළි ලබා දෙන ලෙස ඉල්ලමින්. දේශපාලන ආරවුලක් හේතුවෙන් පල්ලම වෙන්දකඩුව ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් සහ ටිපර් රථයකට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය වනසතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක් වටලා ඝාතනය කරන ලද මුවන් 6 දෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර උද්‍යාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ වැටලීම් සිදු වන අවස්ථාවේ නිලධාරීන් සහ දඩයම් කරුවන් අතර වෙඩි හුවමාරුවක්ද සිදු ව ඇති බවයි. සමගින් අදට සමගන්නටයි මේ සූදානම. පැතක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්සන පරිදි ඔබේ ජංගම මුද්‍රකදන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවීම 6:55 සුබ රාත්‍රියක්.